What is the meaning of collective nouns? For what we use for these words? Prepositions කියන්නේ වෙන දෙයක්. ඒක part of speech වල අපි ඉගෙන ගන්නවා. Prepositions, adjectives, adverbs, nouns, verbs මේවා වෙනම මේ යන්නේ. Right? සාමූහිකම් පද. එතකොට ඒවා අපි සාමාන්‍ය prepositions කියන්නේ පුතේ නිපාත. නෑ. Collective nouns කියන්නේ පුතේ අන්න දැන් adjectives මතක නැහැ කවිෂ. මොනවද නාම විශේෂණ පද කියන්නේ? Adjectives මතකද we use some words to give some specification for nouns yes සාමූහික නාම පද නෙමෙයිද adjectives කියන්නේ වෙන එකක් adjective කියන්නේ මොනවද නාම විශේෂණ තේරුණාද එතන මෙතනදී අපි කතා කරන්නේ collective nouns ඒ කියන්නේ සමූහ වාචී නාම පද සමූහයක් හැඳින්වීම සඳහා අපි භාවිතා කරන නාම පද වලට තමයි අපි කියන්නේ collective nouns right now look at this right look at this one a collective noun is a word used to represent a group of people animals or things එහෙනම් පුතේ යම් කිසි පුද්ගල සමූහයක් සත්ව සමූහයක් හෝ යම් කිසි දේවල් සමූහයක් හඳුන්වන්න තමයි අපි මේ බන් يعني එක සමූහයක් හඳුන්වන්න තමයි අපි මෙන්න මේ collective nouns යොදාගන්නේ තේරුණාද දැන් අපි ගත්තොත් එහෙම මිදි ගෙඩියක් නෙමෙයි මෙතන තියෙන්නේ මිදි පොකුරක් a bunch of bunch පොකුරක් right දැන් ඔයගොල්ලෝ දන්නවද අපි ගත්තොත් එහෙම cricket team එකක ආ cricket team එක cricketers ගොඩක් ඉන්නවා අපි එක්කෙනෙක් ගත්තු ක්‍රිකටර් right well, who is your favorite cricketer but other hand we can ask from you right කවුද ඔයගොල්ලන්ගේ කැමති ක්‍රිකට් ටීම් එක ටීම් right cricketer and cricket team there are two different meanings ඉතින් කලෙක්ටිව් නවුන් එකක් අපි යූස් කරන්නේ හැම වෙලාවෙම පුතේ සමූහයක් හඳුනන්න. ඒතර එතනදී මේ කලෙක්ටිව් නවුන්ස් අපි යොදා ගන්න ක්‍රම කීපයක් තියෙනවා. සත්තුන්ට අපි වෙනම යොදා ගන්නවා. මිනිස්සුන්ට ඉතින් නිහම යම් කිසි දේවල් වලට. මම මේක දාන්නම් පුතේ ඔයගන්ට මේ නෝට් එක දානවා group එකට. So don't go to write this one, right? Next one. Excuse me teacher, තොර අපි මේක ලියන්නේ නැද්ද? ලියන්න පහ අහගෙන ඉන්න හොඳට if there are any questions you can ask from me otherwise don't write නැත්නම් ලියන්න ගියොත් ඔයගලන්ගේ අවධානය ඒකට යනවා right next one right තුලන් තියෙනවද එනම් collective noun එකක් අපි use කරන්නේ හැම වෙලාවෙම සමූහයක් හැඳින්වීම සඳහා ඊළඟට එතෙන්දී අපි කිව්වා එහෙනම් සමූහයක් හඳුන්වනකොට පුද්ගලයෙක් වෙන්න පුළුවන් එතනින් ගියාම දෙයක් වෙන්න පුළුවන් එතනින් ගියාම සත්ත්ව කොටසක් සමූහයක් හඳුන්වන්න යූස් කරන්න පුළුවන් කියලා. ඊට අපි බලමු මේ වගේ වචන මොනවද අපි පාවිච්චි කරන්නේ කියලා. රයිට්? දැන් මෙතෙන්දී ගත්තොත් එහෙම දැන් අපි කිව්වන රූප එකක් හඳුන්වන්නයි ගන්න කියලා. රයිට්? එතකොට අපි ගත්තොත් එහෙම people right then api people ekena minissu gana api samuhayak hadida handunnanawada api katha karanne kohomada api use karanne kohomada me collective noun samuhartha pada then balanna then ogollo students la then api kiwoth hema class of students 9b class of students 9b panthiye sisun samuhaya then api gattoth hema tarit kiyanne ekkene panthiye එතකොට හැබැයි ඔක්කොම ගත්තොත් 51ම ගත්තොත් ඒ ඔක්කොම ස්ටුඩන්ට්ස් ආ right class of students
කියන්නේ පන්තියේ ඉන්න සිසුන් සමූහය. ඒක සමූහය කියන අර්ථය තමයි එතෙන්දී අපි a class of students කියලා කියන්නේ. ඊළඟට an army of soldiers, right? Army of soldiers, right? group එක සමූහය. a choir of singers, choir කොහොමද කියන්නේ? ඊළඟට මේ army කියලා ගන්නද කියලා අතන a අකුර තියෙන තැන ඉඳන් ඇන් ගන්නෙ. මේ පුදේ වවල් එකක් නේ මෙතන තියෙන්නේ. ඔය එකටදී n එක ගන්න විදිහට දැන් අර a තියෙන නිසා. ඔව් මෙතන n ගන්න අපි a a sound a e i o u vowels ඒක නිසා තමයි n කියලා අපි මෙතන යොදාගෙන තියෙන්නේ right an army of soldiers සමූහය a choir of singers choir choir කියන්නේ අපි දන්නවා choir එකක් තියෙනවා singers වගේ නේද කියන්නේ මේ ගීත ගායනා කරන අයගේ සමූහය. දැන් චර්ච් එකේ ගත්තොත් චර්ච් එකේ ඉන්නවා choir එක. The choir of singers. The choir එකේ ඉන්න singersලා. A crew of sailors. Who are the sailors? Who are the sailors? කවුද sailors කියන්නේ? නාවිකයෝ. නෑ. නැවියෝ. වෙල sailors ആയി ඉන්නේ. Crew of sailors, right? ඒ වචන මතක තියාගන්න නැවියෝ කියන්නේ මේ නැව් වල ගමන් ගන්න පුද්ගලයෝ ඒ කියන්නේ මේ නැව් පදවන්න ඕ මොකද පුදේ නැවියන් නැවියෝ ඕ ඊළඟ එක a band of musicians musicians mean සංගීත කාරෝ ඕ සංගීත ශිල්පීන් එතකොට band of musicians ආ මේරියන්ස් කියලා ගත්තොත් ඒක බෑන්ඩ් එකක් එක්කෙනෙක් නෙමෙයි සමූහයක් ඉන්නවා බෑන්ඩ් එකේ a band of musicians of Marians right a bunch of crooks what are the crooks na ඔබලා දන්නවද the crooks මොනවද වංචකී हेलो हेलो नहीं तो पुत्र माँ बोल रहा है हेलो मिस राइट क्रूक्स वंचकी इतना तभी क्या ने पुत्र ग्रुप पे का तो क्रूक्स क्या ने मुखाद्दे वंचकी इतने दिया भी पाविच क्या ने पुत्र क्रूक्स के ने काफी गान ना वहाँ दे आप ही गाते होते हैं मैं දැන් ඇහෙනවද මාව ඔයගලන්ට? ඔව් ටීචර්. ඔව් මිස්. දැන් එතෙන්දී අපි ඒත් රංචුවක්. ඒ කියන්නේ සමූහයක් කියන අර්ථයෙන් තමයි ක්‍රූක්ස් කියන්නේ ක්‍රූක්ස් කියන්නේ එතකොට අර කිව්වා වගේම කවුද ක්‍රිමිනල්ස් ක්‍රිමිනල් ඒ කියන්නේ ඉලීගල් වැඩ කරන අය. ඉලීගල් කියන්නේ නීති විරෝධී වැඩ කරන අය අපිට හොරු කියලා ගන්නත් පුළුවන් ක්‍රිමිනල් සයිඩ් එකේ. එතකොට ක්‍රූක්ස් කියන්නේ හොරු රංචුවක් කියලා ගන්න පුළුවන්. එතන මෙතනත් අපි ගන්නේ ක්‍රූක්ස්, bunch of crooks, සමූහයක් කියන එක. එතන රැල අපි කියන්නේ හොරු රැල, සමූහය අපි සිංහලෙන් පාවිච්චි කරන වචන. Right? Next one. Animals අර අපි කොහොමද පාවිච්චි කරන්නේ? A catch of fish, right? Catch කියන්නේ එතන පීනගෙන යන මාළු සමූහයක්. An army of ants. මෙතන army කියන්නේ army එකද? උම්බියෝ ආමි කියන්නේ ආමි එකද? නෑ. ටීචර්. මෙතන කියන්නේ ආමි කියන්නේ මෙතන සමූහය කියන අර්ථය. ආ? කූඹි සමූහය. ඔව් කූඹි සමූහය. කෑන්ස් කියන්නේ කූඹි. එතකොට මෙතන ආමි කියලා අපි පාවිච්චි කරලා තියෙන පුතේ සමූහය කියන වචනේ. මම ඉක්මනට කරගෙන යන්නම්. එතකොට ඊළඟට a flight of birds. ඒ කුරුල්ල රැණ. A flock of birds, right? Of sheep. Right, මේ හැම එකකින්ම a catch an army මෙතනත් අර army කියන එක vowel එක a flight a flock a hall a flock એટલે මේ වචන තමයි ගොඩක් වෙලාවට පුතේ අපි සත්ත්ව සමූහයට පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට අපි එක එක සත්ත්ව වර්ගයට පාවිච්චි කරන සත්ත්ව සමූහ නාම තියෙනවා right අපි ඒක පොඩ්ඩක් බලමු ඊළඟට ඊළඟට things දේවල් වලට දැන් අපි ගත්තොත් එහෙම දූපත් සමූහයක් තියෙනවා right a group of islands right a galaxy of stars ඔබ ගන්න ශීරපතිය galaxy of stars right
a wad of notes, right? A forest of trees, a stack of woods, a fleet of ships. ये हम एक ही में पुते, a group, a galaxy, right? A forest, stack, fleet. में हम एक ही में पुते, सामुहार्थी पद यात्रा में आप इधर देना उत्साह कर रहा थी, right? ओके देखिए ना. ආගෙද ආ මැච් තියනවද ඔයගලන්ට ඕ මිස් හරි මම හතරේ කාලා වගේ දැන් පටන් ගත්තද හරි හරි ඒක ගන්න අපි කරගෙන යන්න හොඳයි මට අද පටන් ගන්න වෙන විදිහ 10ක් විතර පරක්කුල මම හිතුවා මට හත කාලා වගේ වෙනකන් කරන්න පුළුවන් කියලා 7:15 වෙනකන් කමනයන් බලමු ගෲප්ස් ටික හදා ගන්න අපි ඊළඟ එක කරගෙන යන්න මම මේක දැන් ගෲප් එකට දාන්න right next one this කියන් පුතේ this chat කරලා disable කරලා ටීචර් right next one collective nouns for people දැන් අපි බලමු අපි කතා කරන්නේ people සල් තියෙන collective nouns අපි අතනින් කතා කළා දැන් ඕගලන්ට අපි කතා බලමු මොනවද ඒ කියලා right a choir of singers then api me katha karapuwa a flock of tourists right tourists samuhaya so flock ki pawichchi karanawa api peoples age ekeni mini samuhaartha padayakata a troupe of dancers troupe ekak metena inne not only a one sing dancer a troupe of dancers age samuhaya a class of students right then api katha karapuwa me ilagada an army of soldiers right thule me olwada da ganna ilada pulte me dine collective nouns api pawichchi karanne kohomada animals ata right a flock of hens right a gaggle of geese right then meka ogolo kiyawanna a flock of sheep a pride of lions thule me pawichchi karana wacana puthe godak welawada collective nouns adala animals ata api use karanawa तो देंगे आप ही कहते हो bees उसमें ओगल आहार लेती मिल रहा right मैं वाणी वाले में गुड़ा करने का shawl of fish right a troop of monkeys में वो common समुहार्थ पद collective nouns अबे उन तरह का हाल तीनों a troop of monkeys a shawl of fish तो मैं वो आप ही सामान्य ओ fish अरे group पे कती नारी fish ओ एक अरे link एक यार जब link के बाद दार डॉट है तो පට්ටිය එකතු වෙලා ඉංග්‍රීසිය කතා කරද්දී සූබ්බල ඔය ඉදාට දාන ලින්ක් එක ඉදාට හොස්ට් වෙන්න ඕනේ මේ ලින්ක් එකක් හදන්න ඕනේ ඉදාට ඔය ඉදාට කරන්නේ කිනා තමයි ලීඩර් තමයි ලින්ක් එක හදන්න ඕන හරි right ඉතින් මේව ඔයගොල්ලෝ අහලා තියෙනවා troop of monkeys right a shawl of fish ඉතින් මේව සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන collective nouns for animals right next collective nouns for things right there metandi a tube of toothpaste balan a tube of toothpaste api nikan toothpaste kiyanne ne right a tube of toothpaste tube kiyanne pettiyak ne deeda tube kiyanne pettiyak kiyana eka thamai namuth ara tube ekak api dannawa ne tube ekak kiyanne meka pack of kiyuwa pettiyak thamai pack kiyana eka tube ekak kiyanne me ara tube ekak thamai din neida a piece of jewelry right ඒ වගේ a drop of rain මේ ඔයගොල්ලෝ දන්නේවා මේ a drop වැහි බිඳුවක් a drop of rain right a bunch of keys යතුරු කැරැල්ල right a bar of soap මේකම ඔයගොල්ලෝ දන්නේවා දැන් ගත්තේ ගොඩක් ඒවා ඒක නිසා පුතේ ඔයගලන්ට මේ දන්නේවා තියෙන්නේ හැබැයි අපි දන්නේ නැහැ මේවා මොනවද collective nouns කියලා දැන් මෙතන a pair of shoes right फ्लीट ऑफ वेहिकल an album of photographs right එතකොට මේ වගේ අපි දේවල් වලට සමුහාර්ථ පද පාවිච්චි කරනවා එතන මේ ටික පුතේ
मैक्सवेल Thank you, DJ. Bye.